සම්බන්ධ දිස්ත්‍රික්කයේ යන්නේ රාජපක්ෂවරු අවුරුදු 100ක් දේශපාලනය කරපු තැන. ඒ වගේ තමයි මේ රටේ ජනතාව වගේ මේ දිස්ත්‍රික්කයේ ජනතාව වගේ මේ රටේ ජනතාව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කෙරෙහි ගොඩබිම ඇතුමා කෙරෙහි දැඩි විශ්වාසයක් කියලා තියෙනවා. මේ මැති වෙන ප්‍රතිඵලය බැලුවම ඒ ප්‍රතිඵලයෙන් අපිට හැඟියන්නේ මේ රටේ ජනතාව දැඩි විශ්වාසයක් සහ බලාපොරොත්තුවක් ඇතුව තමයි ගොඩබිම රාජපක්ෂ මැතිතුමා මේ රටේ හත්වන ජනාධිපතිවරයා විදිහට තෝරාපත් කරගන්න කටයුතු කරේ. ඉතින් ඒ සඳහා කැප වුණු සඳහා මහන්සිව අපි දන්නා අවුරුදු 4 මාරක් අපි කැපවීම කරා. අපේ පාර්ලිමේන්තුවෙන් පටන් ගත්තම ගමේ සහකාර සමිතිය යනවා වෘත්තීය සමිතිය දක්වා දැවැන්ත දේශපාලන ප්‍රතිගැනීමට ලක් වුණා, රැකියා හිමි වුණා, සේවා ස්ථාන මාරු වුණා, හිරගෙවල් වල ගියා, හිරගෙවල් වල දෙපාර තුන් පාර දාපු අය ඉන්නවා. බලහත්කාරයෙන් රජයේ සාක්ෂිකාරෝ කරවන්න උත්සාහ කළා, ඒකට විරුද්ධව අධිකරණ ඇවිල්ලා සාක්ෂි දීපු අය ඉන්නවා. ඉතින් මේ දැවැන්ත කැපවීමක් කරපු ජනතාවගේ ප්‍රතිඵලය තමයි අද මේ ඡන්ද ප්‍රතිඵලයෙන් ඉලිබු වෙන්නේ. ඒ වගේම අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ බැසිල් රාජපක්ෂට අපේ පක්ෂය නිර්මාණය කරන්නේ ගොඩබිම රාජපක්ෂ මැතිතුමාට අපේක්ෂකය බවට පත් කරන වගේම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ඉල්ලීම පරිදි පක්ෂය ගොඩනගනකොට මහත් දැවැන්ත දේශපාලන පක්ෂයක් බවට පුජන පිරුමන පත්‍ර බැසිල් රාජපක්ෂ මැතිතුමා මේ වෙලාවට මතක් කරන්න ඕනේ. එතුමා තමයි මේ ගමන යන්න දැවැන්ත ශක්තියක් වුණේ. ඒ වගේම එදා මහින්ද සුලංගේ ඉඳන් ගාමේ ලොග්ගේ මන්ත්‍රීතුමාගේ ඉඳන් ප්‍රසන්නන තුංගලා ප්‍රස ගාමේ බන්දුල ගුණවර්ධන මහත්මයා, විමල් වීරවංශ, උදේ ගම්මප්පිල, දිනේෂ් ගුණවර්ධන මහත්මයා, වාසේවන අනක්කර මහත්මයා ඇතුළු නම් නොකියු කියවුණු සියලු දෙනාම ඒ සඳහා අපට දායකත්වයේ දුන්නේ. සියලු දෙනාගෙම දැවැන්ත කැපවීමේ අවසාන ප්‍රතිඵලය තමයි අද මෙරට හත්වන ජනාධිපතිවරයා විදිහට ගොඩබිම රාජපක්ෂ මැතිතුමා තිරිපත් වෙන. ඉතින් අපි ජයග්‍රහණය සතුටෙන් සාමකාමී භුක්ති විඳිනා වගේම අපි හෙට ඉඳන් මේ රට අලුත් මගකට ගෙනියන දේශපාලන පරිගැනීමකින් තොරව රටේ ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වය අතුව අලුත් ගමනක් යන්න අපි ගොඩබිම රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ගමනක් යන සූදානම්. මේවර ජනාධිපතිවරණයත් එක්ක විශාල මෙසත් වෙන දකුණේ ජනතාව ගොඩබිම හතරේ ඡන්ද දීලා තියෙනවා. නමුත් උතුරේ ජනතාව වෙනත් පැත්තක ඡන්ද දීලා තියෙනවා. ඒක ප්‍රබල වෙනසක් තියෙන මොකද ඒ ගැන දකින්න ඔබතුමා. දකුණේ ජනතාව දැඩි විශ්වාසයක් අප කෙරේ තබලා තිනේ. ඒ වගේම තමයි උතුර ජනතාව අපට හම්බුනේ ඡන්ද කීයද ඒක හම්බුනේ කොජ්ජාන පෙරමුණට සහ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සහ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට. හැබැයි එක්සත් ජාතික පක්ෂ අපේ සදි ප්‍රේමදාස මහත්තයාට හම්බෙච්ච සියලුම ඡන්ද එතුමාට හම්බෙච්ච ඒවා නෙමෙයි, දෙමළ සංධානයට හම්බෙච්ච. එතන සදි ප්‍රේමදාස මහත්තයාගේ ඡන්ද නෙවෙයි. ඉතින් ඇත්තෙන්ම උතුරු නැගෙනහිර දෙමළ සංධානයේ ඡන්ද ටික අයින් කරාම ඒගොල්ලොත් සදි ප්‍රේමදාස මහත්තයා එක්සත් ජාතික පක්ෂ ගොඩෙන් අයින් වෙන්න ඕනේ. ඉතින් අපි එක පැත්තකින් සතුරු වෙනවා. අද මේ රටේ ජනතාව දෙමළ සංධානයට පණිවිඩයක් දුන්නා. තවදුරටත් මේ රටේ දේශපාලනික වශයෙන් තීරණාත්මක සාධකයේ බවට දෙමළ සංධානය පත් වෙන්නේ නැහැ කියන පණිවිඩය දුන්නා. අනිත් පැත්තෙන් අපි සතුරු වෙනවා. එතරම් බලපෑම් තියෙද්දී උතුරු ජනතාව සැලකිය යුතු ප්‍රමාණයක් ගොඩබිම රාජපක්ෂ මැතිතුමාට දෙමළ සංධානය කීම නොතක අපි දෙක ඡන්ද දුන්නා. ඒකෙන් පිළිඹු වෙන දේ තමයි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ 2009 ක්‍රස්තවාදයේ අවසන් කිරීමත් දෙක තහවුරු වෙලා තියෙනවා. ඉතින් ඔය කියන විදිහට මහින්ද රාජපක්ෂ පාලනය තුළ ප්‍රජාතන්ත්‍රවාදයේ තිබෙන්නේ නැත්තම් 2005 ජනාධිපති මැතිවරණයේ උතුරේ 76 ඡන්ද වැටෙන්නේ නැහැ. ඒකෙම පැහැදිලි ප්‍රජාතන්ත්‍රවාදය. ඒ හා සමානව මේ මැතිවරණයේ ඡන්ද පාවිච්චි කරලා තිබෙනවා. ඉතින් මේකේ එක කාරණේ තමයි උතුර සහ දකුණ මෙරටේ සියලුම දෙනා දමිළ සිංහල මුස්ලිම් සියලු දෙනා පක්ෂෝ විපක්ෂෝ ඡන්ද පාවිච්චි කරලා තිබෙනවා. ඒකෙන් එක කාරණයක් දැන තිබෙනවා මේ සියලු දෙනාම ඒකී රටක් කියන සංකල්පය පිළිගන්නවා. ඉතින් ඒ නිසා ප්‍රතිඵලයේ අපිට ඡන්ද දෙන්න පුළුවන් නොදෙන්න වෙන්න පුළුවන්. අපිට මැදකොළඹ වගේ අපි සමහර ප්‍රදේශවල ඡන්ද ලැබුණ නැති ප්‍රදේශ තියෙනවා. මේක නෙමෙයි මේකේ කාරණේ. මේකේ සැලකිය යුතු කාරණේ තමයි යුද්ධය අවසන් කිරීමත් එක්ක මේ ප්‍රජාතන්ත්‍රවාදී තහවුරු වුණා. ප්‍රජාතන්ත්‍රවාදී තහවුරුමත් එක්ක මේ සියලුම ජාතීන් ඒකී රටක් කියලා මේ රටේ එකම ඡන්දකින් බෞද්ධරයකින් ජනාධිපතිවරයා තේරීමේ මැති වෙනට සහභාගී වුණා. ඒක පක්ෂ විපක්ෂද කියන කාරණේ නෙවෙයි. අනිත් ප්‍රධානම කාරණේ තමයි දමිළ සංධානය කියන පටු දේශපාලන අරමුණක් තියෙන දේශපාලන පක්ෂය මේ රටේ දේශපාලන තීරණම තීන්දුව කරන රට පක්ෂය බවට පත් වෙන්නේ නැහැ මින් ඉදිරියට. අනිත් පැත්තෙන් දමිළ සංධානය නොතක ගමන ජනතාව ගොඩබිම රාජපක්ෂ